bon sala divinai sri lanka වක්‍රතුණ්ඩ මහාකාය සූර්යකෝටි සමප්‍රභා නිර්විඝ්නම් කුරු මේ දේව සර්වකාරීෂු සර්වදා ඕම් ගණේෂාය නමහ. ආයුබෝවන්, තෙරුවන් සරණයි. TV9 අපේ පන්සල වැඩසටහනේ තවත් දවසක අපි මේ හම්බ වෙන්නේ. මම මාතා ශිවගාමි සතිදේවි ශක්තිපීඨයේ සිටයි. මා ඔබ මේ අමතන්නේ. මං හිතන්නේ මෙයාව නොදන්න කෙනෙක් නැහැ. මේ ඉන්නේ අපේ ගණ දෙවිය අප්පච්චි. මෙයාව නොඑක් නම් වලින් හඳුන්වනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉතාම ප්‍රචලිත වැඩියෙන්ම ප්‍රසිද්ධියට පාත්‍ර වෙන වැඩියෙන්ම වන්දනාවට පාත්‍ර වෙන දේවතා ස්වරූපය ලෙස අපිට ගණ දෙවියන්ව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම යාපනය ත්‍රිකුණාමලේ වගේ ස්ථානවල අපි මෙයාව පුල්ලයාර් කියලා හඳුන්වනවා. විශාල උදරයක් තියෙන මෝදක ගුලියක් අතේ තියන් ඉන්න, අනිත් අතේ පන්හිඳක් හා පුස්තකයක් තියෙන බුද්ධියට අධිපති දේවතාවුන් වහන්සේ ලෙස තමයි අපි ගණ දෙවියන්ව හඳුන්වන්නේ. ඒ වගේම මහා උමා මහේශ්වරී මාතාවගේ අතිජාත පුත්‍රයා. උමා මහේශ්වරී මාතාව අන් සියලුම පුත්‍රයන් දැරිවියන් නිදහසේ යන්ට ඉඩහැරියත් මේ පුත්‍රයාව නම් තමාගේ ඇකේන් බස්සවන්නේ නැහැ කියලා වේදේ වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ තරම් උමා මහේශ්වරී අම්මා ගණ දෙවියන්ට ආදරය කරනවා කියලා කියනවා. ඒ වගේම විශාල බලයක් සහිත දේව මණ්ඩලයේ සභාපති ප්‍රථම දේව මුල්ම දෙවියන් හැටියට තමයි අපි ගණ දෙවියන් හඳුන්වන්නේ. සියලුම සිද්ධස්ථානවල පූජා විධි පවත්වන්නට කලින් ගණ දෙවියන්ගේ අවසරය අරගෙන තමයි අපි ඒ සියලු පූජා විධි පවත්වන්නේ. ඒක දේව මණ්ඩලයේ නීතියක්. ඉතින් ශ්‍රී ලංකාව අරගෙන බලනකොට ශ්‍රී ලංකාවේ පුල්ලයාර් ලෙස නම් කරන මෙම ගණ දෙවියන්ගේ දෙවැනි බලය ක්‍රියාත්මක වෙනවා. ඒ අපි අයනායක දෙවියෝ හැටියට හඳුන්වනවා. ඔබ අයනායක දෙවියන්ව දන්නේ නැතුව ඇති. ගොඩක් වෙලාවට මෙතනින් එහා දඹුල්ල පහු කරගෙන යනකොට ඒ ප්‍රදේශයේ අයනායක දේව අඩවිය බවට අපි නම් කරනවා. එතකොට කිරි මංගල්ලවලට, ගොටු මංගල්ලවලට, කිරි කලහතු උතුරවන්ට අයනායක දෙවියන්ට වඩින්ට කියලා අපි ආරාධනා කරනවා. එතකොට ගණ දෙවියන්ගේ මුල් බලය ගත්ත දේවතාවුන් වහන්සේ තමයි අයනායක දෙවියෝ. සුදු රැවුලක් තියෙන, සුදු වස්ත්‍ර දරන, සුදු සැරලිටියක් අතේ තියෙන, ගම්බාර දෙවියන් හා සමානව සිටින, ඍෂිවරයෙක් හා සමාන ප්‍රතිරූපයක් තියෙන දෙවි කෙනෙක් තමයි අයනායක දෙවියෝ හැටියට හඳුන්වන්නේ. ඉතින් ගණ දෙවියෝ ඔබ දන්නවා ඉතාම කැමති පැණි රස කණ්ඩ, මෝදක ගුලි හා පැණි රස ද්‍රව්‍ය කණ්ඩ ගොඩාක් කැමති. ඉතාම සරල ලෙස කතා කරනවා නම් දේව මණ්ඩලය හරහා ඔබට වරමක් හෝ දේව වරප්‍රසාදයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට වසරක පමණ කාලයක් මේ ගණ දෙවියන්ට නානුමුර පවත්වමින් ධ්‍යාන දාන පුද සත්කාර දෙමින් මේ ගණ දෙවියන්ට ආදරය කරගෙන ගියොත් වසරක් පමණ ඔබට මා ඒකාන්තයෙන්ම සඳහන් කරනවා දෙවියෝ හරහා ඔබට වරමක් ගත හැකියි කියලා. මොකද වරමක මූලික අඩිතාලම දේව වරමක. මා කතා කරන්නේ මේ වෙලාවේ දේව වරම් ගැන. යක්ෂ ආත්ම, ප්‍රේතාත්ම, මියගිය ආත්ම ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඍජුව දෙවියන් හරහා එන වරමක් ඔබට ලබා ගැනීමට හිතේ ආසාවක් තිබෙනවා නම් ඔබ වසරක පමණ කාලයක් ඔබේ ජීවිතය ගණ දෙවියෝ වෙනුවෙන් කැපකරන්න. එතකොට ගණ දෙවියෝ උමා මහේශ්වරී මාතාව, මහා භද්‍රකාලී මාතාව හරහා ඔබට සුවිශේෂී වරම් මාලාවක් රැගෙන එනවා. ඒක ඒකාන්ත සත්‍යයි. මේ වෙලාවේ මම ඒක ඉතාම විශ්වාසවන්තව ඔබට දැනුම් දෙනවා. එතකොට රක්ත වර්ණ පුෂ්පයන්ට තමයි ගොඩාක් වෙලාවට ගණ දෙවියෝ කැමති. පැණි කිරිබත්, හකුරු මිශ්‍ර ආහාර, තල මිශ්‍ර ආහාර ගන්න ගොඩක් කැමති. නිර්මාංශ ධානයක් දාන වේලක් තමයි අපි ගොඩක් වෙලාවට ගණ දෙවියන්ට පිරිනමන්නේ. කිරි වලින්, කහ වලින්, සඳුන් වලින් නහවා ආහාර වේල පුද කර ඔබට ගණ දෙවියෝ පිළිබඳ ධානයක් වඩන්න පුළුවන්. ඔබට අන්තර්ජාලයේ සොයා ගන්න පුළුවන් ගණ දෙවියන්ගේ 108 නාමාවලිය, නැතහොත් 1008 නාමාවලිය. මේ නාමාවලිය ඔබට සතියකට වරක් සජ්ජායනය කරන්න පුළුවන් නම්, ඒ වගේම ගණ දෙවියන්ගේ මහා බලයක් සහිත ස්තෝත්‍රය තමයි පංචරත්නම් ස්තෝත්‍රය. ආදි ශංකරාචාර්යතුමා තමයි මේ පංචරත්නම් කියන ස්තෝත්‍රය ලියලා විශ්වයට කැප කළේ.
ඒ පංචරත්නම් සූත්‍රයේ ඔබට සොයාගෙන අන්තර්ජාලය හරහා මේ පංචරත්නම් සූත්‍රයේ උදේ හවා ගායනා කරන්න පුළුවන් නම් ඔබට තිබෙන්නා වූ සෞභාග්‍ය පිටිපල ගැටලු, මුදල් ගැටලු, සතුරු විපත් ආදී කරදර සියලුම දේ මකා හැරලා ඉතාමත් වාසනාවන්ත දිවියක් සමගම කාලයක් යන විට දෙවියන්ගේ වරප්‍රසාද ලබන්නා වූ දරුවෙක් හැටියට ඔබට ඔබේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් මේ ගණ දෙවි අප්පච්චි හරහා. ඇත්තටම දේව මණ්ඩලීන සුරතලා, මගේ සුරතලා, මම ගණ දෙවියෝ වෙනුවෙන් ඇත්තටම වසර දෙකක තුනක පමණ කාලයක් ජීවිතය කැප කරපු කෙනෙක් හැටියට ඔබට සඳහන් කරන්න පුළුවන්. එතුමා වෙනුවෙන් මම දෙවොලක් පවා ඉදි කරලා තියෙනවා මේ ගම්පහපුරවරේ. මේ ස්ථානයේ විරාජමානව ගණ දෙවියෝ වැඩ සිටිනවා. ඉතින් ගණ දෙවියන්ගේ පිහිට ආධාරයේ ඔබට යම් දිනක ලැබේවා, ඔබගේ සියලු කරදර මගහැරේවා කියා මා TV 9 අපේ පස්සල වැඩසටහන ඔස්සේ ඔබට ප්‍රාර්ථනා කරනවා. ස්වස්ති සිත. නන්දේ මාමේ, මම නාමල්වත්තේ පාඨමික විද්‍යාලයේ දරුවෙක්. ඔයාලා පොත්පත් අරන් එනවා නේද? මගේ නැන්දල මාමලාට තෙරුවන් සරණයි.